ඔබතුමාල හිතනවද දැම පාර්ලිමේන්තුවේද දැක්ක හිරියල් ඇමිලිතුමා කිව්වා මේ අනුදනෙ අල්ලන්න තිබුණා එකෙන් කට්ටියක් ඝාතනය වුණා කට්ටිය අතන පුර ගත්ත තව එක්කෙනයි ඉන්නේ කියලා අල්ලා මම දන්නේ නැහැ එතුමා බුද්ධිංශේ ප්‍රධානියද කියලා ඔබතුමා කියන විදිහට මම දන්න විදිහට නම් එහෙම නැහැ ඕනකොනකොට යුද්ධ කරන්න පුළුවන් කිව්වහම ඒ ගැන විශ්වාසයක් තියෙනවයි කියලා අපි හිතන්නේ නැහැ ඒකේ සේවත මේවා විහිළු සපයන්නන්ගේ කතා මට සරලව කියන්න තියෙන්නේ ඒකයි මොකද දැන් හරියට මේ 91යි 112යි දැන් 97ක් අල්ලලා තියෙනවා මේ විහිළු මම හිතන්නේ විහිළු සපයන්නන්ගේ කොළම් මඩුවක් බවට පත් කරලා තියෙනවා ප්‍රශ්න උත්තර ඔය ආකාරයෙන් දෙනවා නම් ওই විදිහට මේ රටේ යම් යම් ස්ටේට්මන්ට්ස් එහෙම නැත්නම් ප්‍රකාශයන් කරනවා නම් හරි හරි කනගාටුයි මම හිතන්නේ මේ රටේ සමස්ත ජනතාව බුද්ධිමත් වෙ ඉන්නවා ඒ නිසා තමයි මම මේ ගැනත් කියන්නට ඕනේ මේ 225ම එක ගොන්නකට දාලා කතා කරන්නේ මම ඒ ගැන හරි කනගාටු වෙනවා මොකද හේතුව අපි 50 දෙනෙක් පළවෙනියම ඊට පස්ව ඒකාබද්ධ විපක්ෂ කියලා එකක් අද රටේ හදාගත්තේ නැත්නම් මොකද්ද තත්ත්වය මේකමද හිතන්නකො ඒ නිසා මේ අනංගේ පව් අපේ කරපිටෙන් දාන්න එපා මොකද මේක හේතුව මේ අයම තමයි ඔය Facebook කැම්පේන් එකක් ගෙනිහලා මොකද මේ අයට එහෙම කියනකොට මේ අය විතර නෙමෙයි අර අයත් දාගන්න මම දැක්කා අර නළුවෙක් ඉන්නේ එයා ඉඳන් කියනවා අගමැති ජනාධිපති විතර නෙමෙයි විපක්ෂ නායකත් මේකට වක් කියන්න ඕනේ කියලා ඒ එහෙම ඒ කියන්නේ තීන්දුව තීරණ ගන්න රජ අපි ඒකට විරුද්ධ වෙනවා අපිට කරන්න පුළුවන් සෑම විදිහෙම අපි දායකත්වයක් ලබා දෙනවා රටේ තත්ත්වයන් එක්ක නමුත් ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ ඒ ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙනම තමයි රිෂාඩ් බදෝදීන්ට චූදිකත්වය ඔව් නතර කරන්නට මේ සියලු ගැට ගැහුවේ ඒක නිසා හැබැයි හදිසි නීතිය සම්මත කරන ගන්න වෙලාවේ ඔතුමාලගේ ওই ඡන්දයෙන් කවුරුත් හිටියේ නැහැ පාර්ලිමේන්තුවේ ඡන්ද දැම්මම මුළු පාර්ලිමේන්තුවේම හිටියේ 39 අට දෙනෙක් දෙමළ මන්ත්‍රීවරු ඒකට හේව ඡන්ද පාවිච්චි කරා 22 පක්ෂව පාවිච්චි කරා ඒකෙන් 4 දෙනෙක් ජනාධිපතිතුමාට හිතවත් මන්ත්‍රීවරු ඉතුරු 18 දෙනෙක් එක්සත් ජාතික ඔතුමාලගේ එක්කෙනෙක් අතට නෑ ප්‍රශ්නේ තියෙන්නේ හදිසි නීතිය පවත්වාගෙන යෑමේ වගකීම තියෙන්නේ රජයට සහ අපිටත් ඒ ගැන වගකීමක් තිබෙනවා. හැබැයි අපි ඒ අවස්ථාවේදී ඇච්ච සිදුවීම ගැන අතරම කනගාටු වෙනවා. නමුත් ඒකේ බලපෑමක් එන්නේ නැහැ කියන එකත් අපේ විශ්වාසයක් තියෙනවා. මොකද ඒක රජයේ මොකද අපි විරුද්ධ වෙනවයි කියලා අපි කොහේ වෙලාවත් කියත් නැහැ. අපි විරුද්ධ වෙන්නේත් නැහැ. ඒ නිසා රජයේ අපිට විශ්වාසයක් තිබ්බ රජය ඒ අවශ්‍ය කටයුතු කරයි කියලා. නමුත් ඒක නිදහස්ට කරුණක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම ඒ තත්ත්වය නිවැරදි කරමින් ඉදිරියට ඒ අවශ්‍ය කටයුතු එයා කරගෙන යනවා.